හරි. විත්වාසවන්තවම තමන්ගේ ගමේ ඥාතියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න, තමන්ගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, ගමේ දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. විත්වාසවන්තව මෙතන ලෙඩ හොඳනවා කියලා දැක දැක අපෝ ඉන්නවා නාතු උතන්න බලන්න. අප්පා, එතකොට මේ පට්ටපල් හොරාගති මිනිඳුගේ ලෙඩ හොඳ වෙන්නේ නැද්ද බං? නමුත් අම්මේ තාත්තේ මේ මව්බි මේ පට්ටපල් හොරා මමයි. ඒ මගේ අභිමානය විතරයි අම්මේ තාත්තේ. මට හරි කීක්කයක්, හරි සතුටක්. මං හොරා වීම ගැන. ඈ? දැකනද මාදිනුත් මං හොරා කියලා දැම්මි. මට හරි සතුට අබ්බා. මම වගේ හොරෙකුට උත්තම යෝග පුරුදයි කියන උන්ට බැරිද? හොරෙක්ට කරන්න පුළුවන් වෙනකොට අභිමානයක් නෙමෙයිද බං? ඇයි බං? මං හොරා හරි. හරි හොරානේ බං. බොරුකාරය, වංචාකාරය හරි. එතකොට උත්තම යෝග පුරුදයි කියාගත්ත උන්ට බැරි අය නේද ඇවිල්ලා ඉන්නේ? ආබා. එතකොට දැන් දොස්තර කියන්නේ කවුද? ශ්‍රේෂ්ඨ මිනිසු නේ අපේ රමව පොළවේ. උඹලගේ දරුවෙක් කියම දොස්තර කෙනෙක් වෙනවා නම් හරි උඹලට අභිමානයක් නේ. උඹලට සතුටුයි නේ. නැද්ද? ඇයි දොස්තර කෙනෙක් වෙන්න උඹලා සතුටු? ඉල්ලම තියෙනවනේ නේ බා. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඇයියේ? කල්යම්බ කරන්න දෙපා ඇත්ත කතා. අපි ඇත්ත කතා කරමුකෝ. ආ ඉතින් ඒ මානසෙන් ගොඩනගෙන මිනිහගෙන් යහපත් මම බලාපොරොත්තු වෙන්න පුළන්ද? මෙතන දොස්තරල ඉන්නවා නම් මට කරන්න දෙයක් නැහැ. මං දකින්න දේ මං කියන හෙටත් මට ලෙඩක් ඇවිල්ලා එකපාරට මට දොස්තර කාට යන්න වෙයි. මම දන්නේ නැහැ ඒක. ඈ ඒ මොකද කාලානුරූප අපි ශරීරය හැදිලා තියෙන විදිය නේද? මම දන්නේ නැහැ. මම කියන්නේ වැඩිපුරම මම කියන්නේ අද මෙතන පත් කළේ කවුද එතකොට? ඔය කට්ටියම නේද? ඈ බා හිතපල්ලකෝ. බුද්ධියට හැම වෙලාවෙම ඉඳ දියල්ලම් මේ තාත්තේ